ඔබ ඔබට පිළිකාවක් තියෙනවා කියලා හඳුනගන්න වයස අවුරුදු 55 දී. දැන් අම්මට අම්මගේ දරුවෝ සලකනවද? අනේ සලකනවා කියලා බලන්නේවත් නෑ මම. මට ඒක දුක. මඩමකටවත් යන්න කියලා මඩන් වල ගන්නෙ නෑ. දුව සලකනවද? මට කියන්න බෑ. පුතේ මට කන්න නෑ කිව්වම අපිට කන්න නෑ කියනවා. කවුද කියලා දන්නේ නෑ. මාසෙකට සැරයක් බඩු මල්ලක් ගෙනත් දෙනවා. දැන් දරුවෝ සලකන්නේ නැත්තා. කොහොමද ඔබ බෙහෙත් ගන්න කොළඹට එන්නේ? ඉල්ලගෙන එන්නේ. දැන් පංගුවක් දෙනවා පංගුවක් නම් දෙන්නේ නැහැ. ඒකකින් මම මල් කනව නෙමෙයි. ලෙව කනවා නෙමෙයි මෙච්චර ඉතල මේ කල්ගෙන මම ඉතින් ජීවත් වෙන්නේ. මට කවුරුහරි පිහිට වෙනවා නම් ඒ පිහිට වෙන ඉතිරික ජීවත් වෙනවා. කුසුමාමතී මෑණියන් ඇයගේ ගම් පළාත වෙන්න යන මඩුවේ ඇය එනවා මාස 3කට සැරයක් නේද අම්මේ මාස 3කට සැරයක් එනවා කොළඹට ඒ මහරගම අපේක්ෂා රෝහලට ඇය මේ වන විට පිළිකාවක් වැළඳී තිබෙන නිසා ඒ පිළිකාවට බෙහෙත් ගන්න ඉතින් ඒ නතරවාරයේදී තමයි මේ මෑණියන් අපිට මේ විදිහට හම්බෙන්නේ අම්මේ මේ රෝගය ගැන ඔබ දැනගන්නේ කොයි කාලෙද? මම අවුරුදු 30ක් විතර වෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම තිබුණේ මට මේ කකුල උස්සන්න බැරිව ගියා. ඊට පස්සේ ලැජ් ගියේ නෑ. මුත්‍රා ගියේ නෑ. බඩ ලොකු වුණා. ඕම වුණ කන්න බැරිව ගියා. එංගොර මම ගියා ඉස්පිතාලෙ. ගිහලා මං කිව්වා. කිව්වට පස්සේ මේ වයස කීයේද විතරද? එතකොට මට අවුරුදු 55 විතර ඇති ඔක්කොම. දැන් එතකොට ඔබට දැන් වයස කීයද? දැන් මට 77ක්. දැන් ඔබගේ වයස 77යි. ඔබ ඔබට පිළිකාවක් තියෙනවා කියලා හඳුනගන්න වයස අවුරුදු 55 දී. වයස අවුරුදු 55 දී. ඊට පස්සේ එතනින් ඒ පලාතේ රෝහල් වලින් බෙහෙත් කරලා පස්සේ මහරගමට එනවා බෙහෙත් කරා. දැන් අවුරුදු 30ක් පමණ කාලයක් පුරාම මහරගම අපේක්ෂා රෝහලින් බෙහෙත් කරනවා. ඔබට දරුවන් ඉන්නවද? ඉන්නවා. කී දෙනෙක් ඉන්නවද? පස් දෙනෙක් හිටියා. පස් දෙනාගෙන් ලොකුම පුතා නැහැ. දැන් අනිත් ළමරු 4 දෙනාම ඉන්නවා. මහත්තයා? එයා මැරුණා. දැන් අම්මට අම්මගේ දරුවෝ සලකනවද? අනේ සලකනවා කියලා බලන්නේවත් නැහැ මාව. මට ඒක දුක. අම්මගේ ලෙඩේ දැනගත්තට පස්සේද බලන්නේ නැත්තේ? නෑ නෑ ඉතින් මම ඉතින් හොයාගෙන ඇවිල්ලා කන්නාන් දෙනවා ලොකු මහත් කරගත්තා. කරගත්තට පස්සේ ඒගොල්ලෝ දීගතන ගියාට පස්සේ මම බලන්න. දැන් අම්මා ගම්පලා තානමඩුව මගේ ගම ඇවිල්ලා මේ වැලිමඩ. වැලිමඩ. ඔව්. ඊට පස්සේ කසාද බඳලා ඇවිල්ලා හිටියේ පාන දුවේ. ඒ වගේම මිනිස්සුන්ට හැමදාම රසවල කැම. ඒවට එක්කගෙන යනවා. දැන් පදිංචිය? දැන් ආන මඩුවේ. දැන් ආන මඩුවේ. ඒතන අම්මට දැන් ඉන්න තැනක් තියෙනවද? ඉන්න තැනක් තියෙන. ඒක තියෙන්නේ දුවගේ. දුව සලකනවද? මට කියන්න බෑ. අම්මා කොළඹට මාසෙකට පාරක් දෙන්න බෙහෙත් ගන්න කොහොමද? බෙහෙත් ගන්න මෙහෙම්මයි ගන්න. මෙහෙම්ම ගන්න. කොළඹට කී පාරක් එනවද ආන මඩුවේ? කොහොමද ඔබ බෙහෙත් ගන්න කොළඹට එන්නේ? ගෙදර කාලා බීලා ඉන්නේ කොහොමද? මට මේ කවුද කියලා දන්නේ නැහැ. මාසෙකට සැරයක් බඩු මල්ලක් ගෙනත් දෙනවා. ඒ බඩු මල්ල ගෙනත් දුන්නා මම ඒක තියාගෙන කන්නේ. දැන් ඒක ඉවරයි. මේ මාසෙත් ඉවරයි. ගිය මාසෙ ගෙනත් දුන්නා මේ මාසෙ නෑ. ආනමඩුවේ කොහෙද ගෙවල්? ආනමඩුවේ වඩක්කවේ හන්දිය කියන්නේ. වඩක්කවේ හන්දියෙන් එන්න ඕන ටිකක් දුර එනකොට තේනවා පාරක් මෙහාට අපේ ගෙවල් පැත්ත තියෙන. අද මම කියන්න තියෙන්නේ මට මට කවුරුහරි පිහිට වෙනවා නම් ඒ පිහිට වෙන ඉතිරි ජීවත් වෙනවා ඒ වගේ
मट इन इन गील मटना मगम गेदम लीव धर्वंट मेन मेन कल दून दून पस अब मनोद कर्वे अब मनोद कर्वे कहान अब मुझे कुरानी कहान इन पास मेदी का पुल दागन मम्मी यान लेना मडम कट वील मडंगल गए बार कार्य को मडम कट गना पास मेरला इन आईगोल कुत्ते मत कम अब कन्न मंगना की आड़ पाली ओम हासी रूप और मुन मारे दिन टीका एक मंगल कन मैंने कन मैं मम्मी जीवन जीवित मेन कितना प्रश्न तीन तमाम हदू मावट मेवी तीन सलकना मंदा मत बचने किसे हो अम्मे थिंग आप एक मन सुव प्रार्थना करना अब दुख निरोगी सुव प्रार्थना करना मेरे आई थिंक कुसुमावती मैनियन मे बनाच इन्ने पीलिका रोगे किन फेलेमीन इवागे मैं आर्थिक अपहसता बोहो में किन फेलेना वब फुलवान कुसुमावती मैनियन टू गाउ खेरानी थी पीन कैमती वब आप आराधना करना कुसुमावती मैनियन बेनवेन कतुनला वब आवाश ना आप फुलवान आयो संबंध कर देना कथा करना मेनियान वब्बे मुनगर सन्न।